Best place to visiting in Sri Lanka, the Blue Lagoon Resort Kalpitiya. අවසර ගන්න එනකොට ඒ අවසර කුටියේ එහා පැත්තේ තල්මස් පැටියෙක්ගේ මූලික හැඩය තේරුම් ගන්න පුළුවන් සැකිල්ලක් තියෙනවා. අතන තල්මස් ඇට සැකිල්ලක්. තල්මස් ඇට සැකිල්ල විශේෂ නිර්මාණයක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මෙතෙන්ට එන කට්ටියගේ ආසාව තවත් වැඩි වෙනවා මේ තල්මස් ඇට සැකිල්ල දැක්කම. අපි බලමු ඒක. පටන් ගන්න කියලා හදන්නේ අද ඔක්කොම මිසල ආරක්ෂාව වැදගත් වෙන හින්දා ආරක්ෂිත ජැකට් එක ඇඳගත්තට පස්සේ ශානක තමයි අපි පිළිගත්තේ ශානකගේ ස්කූබා ඩයිවිං කල්පිටිය ඕෂන් ලංකා කියන සමාගම තමයි ශානකගේ ආයතනය වෙන්නේ ශානක අපි පිළි අරගෙන ඉස්සලාම අපි ආරක්ෂිත කරලා ඊට පස්සේ අපේ ගමන ගැන අද පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ අයිබෝන් ශානක අයිබෝන් රයිට් ඉතින් අද ඩොල්ෆින් බලන්න ඇවිල්ලා තිනවා අපේ කින්ස්ලි මාත්‍යා සහ ෆැමිලි එක. ඉතින් ඒක නිසා අපි අද යන්නේ වෙලාව අට අමාරයි මම හිතනවා. හරි කියලා. මොකද අද මූතත් හොඳට තියෙනවා. ඒක නිසා මුලින්ම අපි පැහැදිලි කරලා දෙන්නම් ඕගොල්ලන්ට මේ තමයි අපි මම මොකද මේ ඕෂන් ලංකා ස්කූබා ඩයිවිං කල්පිටිය කියන්නේ කිමුදුන් සමාගමක් ස්කූල් එකක්. ඉතින් අපි එන අයට කිමුදුන් ගොඩක් වෙලාවට උගන්වන සායනේ. ඉතින් මේ තියෙන්නේ කිමුදුන් කරන ස්ථාන හඳුනා ගැනීම. ඉතින් මේ ස්ථානවල ඩොල්ෆින්ස් ගොඩක් වෙලාවට අපි කිමුදුන් කරන ගමන් ඩොල්ෆින්ස්ලත් අපිට පේනවා. ඉතින් මේ තියෙන්නේ අපේ කිමුදුන් කරන ඒක එක සයිට්ස් ටික. ඉතින් මේකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විශේෂයෙන්ම මෙතන තියෙන මේ ට්‍රීට්ස් එක අපි ආධුනිකයන්ට ඉතාමත් ආරාධනා කරනවා මේ ওই ස්ථානවලට අවිල්ලා ඔයගොල්ලෝ වතුර ඇතුලේ තියෙන දේවල් ගොඩක් වෙලාවට බලන්න කියලා. ඉතින් මීට රටයි අපි පූල් එකේ ඔයගොල්ලන්ව ප්‍රැක්ටිස් කරවලා ඊට පස්සේ අපි මුහුද ගේනලා මුහුද පතුලේ තියෙන දේවල් ගොඩක් වෙලාවට පෙන්නනවා. ඒ වගේම කිසිමාත් අපි යන් මේක තමයි ඩොල්ෆින් අපේ බේසික් තියෙන ට්‍රිප්ස් ටික. ඉතින් විශේෂයෙන්ම මේකේ ඩොල්ෆින්ස් වොචින්, ඒ වගේම ඩයිවින්, ස්නෝක්ලින්, ඒ වගේම ඩිවයිඩ් කරලා ඕල් ඉයර්ස් කියලා ලැගුන් ට්‍රිප්ස් මේ ඔක්කොම වෙන් කරලා තියෙනවා. ඉතින් බලන්න කිලෝමීටර් 5ක් තමයි අපිට ඩොල්ෆින්ස් කැනල් එකට යන්න තියෙන්නේ. එතන ඉඳන් තමයි අපි ට්‍රැක් කරන්නේ කොහෙටද යන්නේ කියන එක. මම ඒක විශේෂයෙන්ම බ්‍රීෆින් එකක් දෙන්නම්. වතුරේදී කොහොමද ඩොල්ෆින්ස් බලද්දී දකුණු පැත්ත සහ උතුරු පැත්තට කොහොමද ගමන් කරන්නේ, ඒක හඳුනාගන්නේ කොහොමද, කල්පිටි අර්ධද්වීපේ අපි කොතනද ඉන්නේ කියන එක අපි සිතියමක් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ඒක විස්තරාත්මකව දෙන්නම් කොහොමද යන්නේ කියලා. අපි ඩොල්ෆින් බලන්න යන්න සූදානම් වෙලා තියෙන්නේ. එතකොට ශානක ඇතුළු කණ්ඩායම සූදානමින් ඉන්න අපි එක්කන් යන්න. අද මේ පැත්තේ මුහුද ඉතාමත්ම රළු බවින් අඩුයි. හොඳටම ඩොල්ෆින් බලන්න පුළුවන් කලගුණ ඇතුළ කියන්නේ අවුවත් ඒ තරම්ම ලොකු කරදරයක් නෑ. තවටයකින් කල්පිටියට ඉරමු දුන්නාම තමයි ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා අලුත් අත්දැකීමක් ලබන්න. අපි ගමන පිටත් වෙනවා. මේක තමයි ඉලක්කය. ඉස්සරහා දැක්කා පේනවනේ. කොහොමද කියලා ලංකාවේ සංචාරය කරන හුඟ දෙනෙකුට කල්පිටිය සංචාරය කියලා කිව්වම තල්මස් සහ ඩොල්ෆින්ලා ගැන විතරයි කතා කරන්නේ. නමුත් ඒක පිටිපස්සේ තියෙන අපූර්ව සාගර පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න, ඒ වගේම මුහුද ගැන දරුවන්ට කියලා දෙන්න, මේ වගේ දේවල් වලට හුඟක් දේවල් වලට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද රටවටේට තියෙන මුහුද අපේ රටේ උදවියට විතරක් පාවිච්චි කරන්න තහනමක් නැහැ. ඒක පිට රට අය දෙවැන්ත විලක් ගෙවාගෙන එහෙම නැත්නම් විශේෂයෙන්ම දින ලෑස්ති කරගෙන එනවා නම් අපේ රටේ සංචාරකයන්ටත් මේ අවස්ථාව ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔබේ දරුවන්ට මුහුද ගැන, ඒ වගේම සාගර ජීවීන් ගැන, ඒ වගේම පරිසර පද්ධතීන් ගැන කියලා දෙන්න අපූර්ව තැනක් තමයි කල්පිටිය ආශ්‍රිත දිනේ පරිසර පද්ධතිය. ඒක නිසා අද අපි ආරාධනා කරනවා කල්පිටියවට තියෙන විශේෂයෙන්ම දල්මසු, ඒ වගේම ඩොල්ෆින් මසු පිළිබඳව මේ අපූර්ව සවාරියට එකතු වෙන්න කියලා අපි පුළුවන් හැටියට මේ තොරතුරු පෙන්නන්න අපේ කණ්ඩායම අද අපිට ඒක නිසා ඒ අපිට හරි හරිම ලේසි මොකද
ඉතින් සීබර්ඩ්ස්ලා තේ කරා කියලා මුත්තරන්නේ අර එක පොඩි